දැන් ගෙයින් ගෙට යනකොට අපේක්ෂකයාගේ නම කියන්න ලෑස්තියක් නැද්ද? කොහොමද ගෙයින් ගෙට යන්නේ? ගෙයින් ගෙට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මොනවා කියලාද? පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ගෙයින්ගට යෑමේදී අපි මුලින්ම අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපේක්ෂක කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙයින්ගට ගියා. ගෙයින්ගට ගියේ පක්ෂයේ ප්‍රතිපත්තිමය ප්‍රකාශය අරගෙන. ජනතා ඒ වෙලාවේ ගමින් ආව අයව කාවද දාන්න කියලා. සමහරවිට අපි බලනවා එහෙම යනකොට ගම ඇතුළෙම කියනවානේ සර් අරයව දැම්මොත් හොඳයි. මේ අහවල් අපේක්ෂක දැම්මොත් හොඳයි කියලා. ඒකත් අපේ එක්තරා විදියක දේශපාලන අපේ මේ වැඩපිළිවෙලේ තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්නේ. ගෙයින් යනකොට කියයිනේ සමහරුගේ මේ අහවලාව දාන්න. එහෙම කියයි. එදා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ දාන්න. අපි ඒකට ඇහුම්කන් දුමු. දැන් ඔබතුමාලා ගෙයින් ගෙට යනකොට ජනතාව බහුතරයක් කිව්වොත් දැන් ඔබතුමාලාට අමාරු වෙලා උදව් කරේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා දැන් යම් තාක් දුරට ආර්ථිකය ගෙනාවා හොඳ පැත්තට ගෙනාවා කියලා ඔබතුමාලම කියනවානේ. නිවන් තත්ත්වයක් තුළ එතුමාම හොඳයි වගේ කිව්වොත් එතුමාට සහය දෙන්න ලෑස්තිද? මම ඒකනේ කිව්වා අපි අහුම්කන් දෙනවා කියලා. අහුම්කන් දීලා ඒකත් අරගෙන එනවා අර දේශපාලන මණ්ඩලයට. දේශපාලන මණ්ඩලයට විධායක සභාවට ගෙනලා ඒකත් අහුම්කන් දෙනවා. ඒක තමයි හොඳම ක්‍රමවේදය. අපි බලන්න ඕන ඒකේ හරියාකාරව කොහොමද ඒකට වැඩපිළිවෙලට මුණ දෙන්නේ කියලා. දැන් පහුගිය දවසක උදයන්ග වීරතුංග මහත්මයා නම් කියලා තිබුණේ ස්ථීරයි තහවුරුයි ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා මහත්මයා අගමැති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා කියලා අමුතු ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මොකක්ද අදහස? මම හිතනවා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා දන්නවා අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් සාගරකාරී වසම්, ඒ වගේම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජාතික කැඳවුම රෝහිත අබේගුණ. අපි දෙයක් කිව්වොත් ඒක පක්ෂයක් හැටියට ඒක පක්ෂයේ ප්‍රකාශයක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි වෙනත් කෙනෙක් කියන එකක් මේ පක්ෂයෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි. ඒක මම බොහෝමකින් කියනවා. ප්‍රබල රාජපක්ෂ ඥාතියෙක්. රාජපක්ෂ ඥාතියෙක් කියලා කිව්වොත් දැන් රාජපක්ෂලත් ඉන්නවනේ විජේදාස රාජපක්ෂ. එතකොට මේ අපේ ඔෆිස් එකෙත් ඉන්න රාජපක්ෂ. මේ වගේ රටේම ඉන්න රාජපක්ෂලා. මේ ඔක්කොම එතකොට කියන ඒවට දාන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මං හිතන්නේ අපිට ඥාති ඉන්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමාලගේ පවුල්වල ඥාති ඉන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කියන ඒවට ළඟම ඥාති කියලා. හැබැයි ඉතින් ආණ්ඩු වෙනකොට බුදු අම්මේ පුදුම ඥාතිත්වයක් ඉන්නවා. ඒ නැති වෙනකොට ආයේ ඥාති යනවා.